මේ බදුල්ල තැන්නපංගුව ගම්මානයයි. කෘෂිකර්මාන්තයෙන් ජීවනපාය සකසා ගන්නා ගම්වාසීන් කුඹුරු ගොවිතැනින් මෙන්ම හේන් ගොවිතැනින්ද තම ජීවිකාව සරිකර ගන්නවා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රී සහ අද අලුයම ගම්මානයට කඩාවැදුණු වනාලින් ගොවින්ගේ භවභෝග රසක් විනාශ කර දමා තිබෙනවා. ගම්වැතුරු වනාලේ තම කුඹුරුවලටද දැඩි ලෙස හානි සිදු කර ඇති බව ගම්වාසීන් චෝදනා කරනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙලෙස ගම්වදින වන අලින් හේතුවෙන් තම ජීවිතවලටද තර්ජන එල්ල වී ඇති බවයි. මම උදේ දැක්ක අලි දෙන්නයි. දැන් උදේ පාන්දර 6 වෙනු 6 වුණත් මේ අලි ළමයින් ඉස්කෝලේ යන්න නැහැ. බස් එකට යන්න විදිහක් නැහැ. ළමයි මේ දෙමව්පියෝ මේ රාත්‍රි ඉස්සෙම මේ කුඹුරු වැඩක් කට්ටි ඉතින් කුඹුරු ගවිතෙන් කරලා ජීවත් වෙන්නේ. එහෙම කරවන්න විදිහක් නැහැ. රැට ඇවිල්ලා පාගල කාලා යනවා. මේ අතර ඝාතනය කර වළදැමු වන අලියෙකුගේ සිරුරු කොටස් සොයා ගැනීමට රන්ටබේ වනජීවී පශු වෛද්‍යවරයා සහ කුස්ලන්ද පොලිසිය ඒකාබද්ධව කළ වැටලීමකදී හැකිවත වෙනවා. හපුතලේ හල්දුමුල්ල බමරපකුණ නිකපිටිය ගම්මානයේ මීට මාස කිහිපයකට පෙර වන අලියෙකු ඝාතනය කර පතල් වලකට දමා ඇති බවට හල්දුමුල්ල සීලතැන්න වන අලි පාලන කාර්යාලයට තොරතුරක් ලැබී තිබුණා. මේ අනුව ඊයේ දිනේ රන්ටබේ පශු වෛද්‍යවරයා කුස්ලන්ද පොලිසිය හා එක්ව සැක සහිත ඉඩම පරීක්ෂා කළ අතර එහිදී මියගිය අලියෙකුගේ ශරීර කොටස් සහ අස්ථි කොටස් සොයා ගැනීමට හැකිවත වෙනවා. අපට සැක කටයුතු එම ඉඩමේ ස්ථානයක් හමු වුණා. එහෙදී එම කැණීම් කටයුතු කිරීමේදී වනාලියකු ඝාතනය කර වලදම ඇති අස්ටි කොටස් සහ ශරීර කොටස් අපට අද දින හමු වුණා. එහෙදී රන්ටබේ පශු වෛද්‍යවරයා පැමිණේ පරීක්ෂා කරා සැකකරු අද දින අත්අඩංගුවට ගත්තා. එම සැකකරු බණ්ඩාරනායක මහේස්ත්‍රාත් අධිකරණයට හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතයි.